පෑතිස්සායක කාලයක් තුළ මිලියන 80ක ජනතාවක් මරණයට පත් කරන්න පුළුවන් වෛරස් එකක් ගැන අහලා තියෙනවද? ලෝකේ මිලියන 80ක ජනතාවක් පෑ 36ක කාලයක්, එහෙම නැත්නම් දවස් එකමාරක කාලයක් තුළ මරණයට පත් කරන්න පුළුවන් වසංගතයක් නැවත පැතිරීමේ අවදානමක් තියෙනවා කියලා මේ දවස්වල ලොකු කතාබහක් යනවා. ස්පැනිෂ් ෆ්ලූ නමින් හඳුන්වන මේ වෛරස් එක මීට ශතවර්ෂයකට විතර කලින් මේ ලෝකයට වසංගතයක් විදිහට ඇවිල්ලා මිනිස්සු තුනෙන් එකකටම ආසාදනය වෙලා තියෙනවා. එතනින් පස්සේ මේ ලෝකේ මිනිස්සු මිලියන 50ක් විතර මේ වසංගතය නිසා මරණයට පත් වෙලා තියෙනවා. වර්තමානයේදී මේ වෛරස් එක නැවතත් පැතිරුණොත් ලෝකය තුළ භයානක තත්ත්වයක් ඇතිවිය හැකි කියලා විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් ප්‍රකාශයක් නිකුත් කරලා තියෙනවා. ඉතා වේගින් මේ වෛරස් එක ලෝකේ පුරාම පැතිරිලා ගියොත් මිනිසුන් බොහෝ දෙනෙක්ගේ ජීවිත අහිමි වන බවත්, ආර්ථිකයන් කඩාකප්පල් වීමට සහ ජාතික ආරක්ෂාව ඉතා ඉක්මනින් මිදවැටීමට හැකියාව තියෙනවා කියලා ඒ ප්‍රකාශයේ තවදුරටත් ඔවුන් සඳහන් කරලා තියෙනවා. ඉතින් ලෝකයේ පුරා මේ වෙනකොට පැතිරිමින් පවතින ඉබෝලා වසංගතය වැනි රෝග තත්ත්වයන් පාලනය කිරීමට යොදාගන්න ක්‍රම මේ වසංගතයට කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ කියලා ඒ වෛද්‍යවරුන් ප්‍රකාශ කරලා තියෙනවා. මේ ස්පැනිෂ් ෆ්ලූ කියන වසංගතය ගැන මීට කලිනුත් ලෝක නායකින්ව දැනුවත් කරලා ප්‍රකාශ නිකුත් කරලා තියෙනවා ඒ විශේෂඥ වෛද්‍යවරුන් විසින්. හැබැයි ලෝක නායකින් මේ වසංගතය ගැන ගණන් ගත්තේ නැහැ කියලත් ඔවුන් සඳහන් කරලා තියෙනවා. හිටපු නෝර්වේජියානු අගමැති සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂක හාලම් සහ ජාත්‍යන්තර රතුකුරුස සංගම්වල විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් තමයි මේ ප්‍රකාශය නිකුත් කරලා තියෙන්නේ. ඉතින් මේ වගේ දෙයක් ඇත්තටම උදා වුණොත් මොන වගේ විසඳුමක් මේකට ගන්න වෙයිද? ඉතින් අපි ප්‍රාර්ථනා කරමු මේ වගේ දෙයක් නම් කවදාවත් අපේ ලෝකයට සිද්ධ වෙන්න එපා කියලා. මොකද අපේ ලෝකේ දැනටමත් විනාශ වෙමින් පවතින්නේ මිනිසුන්ගේ එක එක ක්‍රියාකාරකම් නිසා. ඉතින් ඔයාගේ අදහසත් අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න මේ ගැන. අපි අලුත්ම වීඩියෝකින් හම්බෙමු. සියලුම දෙනාට සුබ දවසක්.